මේ 20 වෙනි සංශෝධනයෙන් කොහොමද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඩෝස කරේ කියලා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් තිබ්බ ආණ්ඩුව පරාජයටපත් කරලා අලුතින් පත් වුණාම කරන්න ඉදිරියට යෑම. දැන් අපිත් කරේ ඒක. අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ අලුතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පළවෙනි පියවර හැටියට. එතකොට මේ ආණ්ඩුවට තිබ්බා ඒ 19 වෙනි සංශෝධනයට සහයෝගය දුන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ 19 යම් අඩුපාඩු තියෙනවා නම් ඒව සාකච්ඡා කරලා එතනින් එහාට අලුත් ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරන්න. අපි දැක්ක 2010 මේ ආකාරයට තුනින් දෙකක බලයකට ආසන්න ප්‍රමාණයක් ලබා දුන්නා. ඔවුන් 18 වෙනි සංශෝධනය ගෙනහල්ලා මේ රටේ සිස්ටම් සියල්ල කුඩුපට්ටම් කරා. ඒ කියන්නේ අධිකරණයට ඇඟිලි ගහන්න පුළුවන්, රාජ්‍ය සේවයට ඇඟිලි ගහන්න පුළුවන්, පොලිසියට හමුදාවට ඇඟිලි ගහන්න පුළුවන්, සෑම තැනකටම ඇඟිලි ගහන්න පුළුවන් විදියට නිර්මාණය කළා. රාජපක්ෂ පවුලට ඕන විදියට තමයි ඒ සියලු දේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරේ. දැන් මේ 20 වෙනි සංශෝධනයේත් ඒක තමයි පැහැදිලිව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපි දැක්ක අපේ ආණ්ඩුව කාලේ අර්ජුන් මහේන්ද්‍රන් කරපු සිදුවීම නිසා පක්ෂයක් හැටියට අපි විශාල අපහසුතාවයකට පත් වෙලා මැතිවරණ පරාජයට පවා ලක්ුණා. හැබැයි අද අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අපේ රටට ගෙන්න ගන්න බැරි වෙලා තිනෝ කෝටි ප්‍රකෝටි ගණන් වංචාවක් සම්බන්ධයි. ඇයි ඒ? දිත්තිපුරවැසිය කීම නිසා. එතකොට මොකටද මේ දිත්තිපුරවැසිභාවයේ නැවත වතාවක් මේ ව්‍යවස්ථාවට ඇතුළත් කරලා එවැනි පුද්ගලයෙක් මේ රටේ පාලනය බාර දෙන්න උත්සාහ කරන්නේ? ඒ කියන්නේ අර වියත්ගමේ වියත්මගේ ඉන්න උගත් බුද්ධිමත් මිනිසුන්ට ඒ නායකයන්ට ඒ වගේම අපේ රටේ ඉන්න අපේ ජාතිය ගැන අපේ රට ගැන අපේ පුරවැසිකම ගැන විශ්වාස කරන මිනිසුන්ට මේ රට පාලනය කරන්න හැකියාවක් නැද්ද? රාජපක්ෂරු විශ්වාස කරන්නේ එහෙමද? පිටපේන දේ නම් මේ පවුලේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයා විශ්‍රාම ගියාම බැසිල් රාජපක්ෂ මහත්තයාට මේ රටේ දෙවෙනි පුරවැසිය වෙන්න තමයි මේ දේ කරන්නේ. හැබැයි අර 69 ලක්ෂය හෝ 68 ලක්ෂය බලාපොරොත්තුනේ ඒකද කියන ප්‍රශ්නය අපිට තියෙනවා.